බෝයින් ගුවන් යානා කියන්නේ දිගින් දිගටම දිගින් දිගටම අසාර්ථකත්වයන් පෙන්නුම් කරන ලද ගුවන් යානා බවට පත් වුණා. මගීන් බරපතල ප්‍රශ්නයකට මුහුණ දුන්නා තවත් බෝයින් ගුවන් යානාවක් ඇතුළත. ඒ තමයි බෝයින් 737 800 කාණ්ඩේ මාවිගොක් එයාලයින්ස් භාවිත කරනු ලැබූ තුර්කියේ සිට ජර්මනිය බලා ගමන් කරපු ගුවන් යානයක් ඇතුළත සිදුවුණු සිදුවීම ඉතාමත් භයානක එකක්. මාධ්‍ය වාර්තාවලට අනුව ගුවන් යානයේ වායු සමීකරණ සියල්ලම අක්‍රිය වී ගොස් තිබෙනවා. ඒ අනුව ගුවන් ගත වුණාගෙන් පසුව මෙම ගුවන් යානය සම්පූර්ණ හොට් ප්ලේට් එකක් බවට පත් වෙලා, එහෙමත් නැතිනම් අධික රශ්නයෙන් පිරි වූ යානයක් බවට පත් වෙලා තිබෙනවා. එය සාමාන්‍යයෙන් ඔවුන් පුරෝකථනය කර තිබෙනවා සෙන්ටිග්‍රේඩ් අංශක 50ක් දක්වා උෂ්ණත්වය ඉහළ ගොස් තිබෙනවා. මේ ඡායාරූපවලින් ඔබ දකින්නේ ගමන් කරන මගීන් බරපතල ආකාරයක අධික රශ්මියකට මුහුණ දෙමින් ගුවන් ගමනේ නිරතව සිටින ආකාරයයි. ඒ වගේම මේ තත්ත්වය තුළ ගුවන් මගීන් බරපතල ප්‍රශ්නවලට මුහුණ දෙමින්, මොකද වයස්ගත පිරිස් බොහෝමයක් මෙහි සිට තිබෙනවා, ඔවුන් සියලු දෙනාම දැඩි ප්‍රශ්නයකට මුහුණ දී තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා. The safety and well-being of our passengers and crew is our top priority. ඔවුන් කියන්නේ අපේ ආරක්ෂිතම භාවය, මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අපේ ඒකායන ප්‍රාර්ථනය කියලා. හැබැයි බෝයිං ගානේ ගමන් කරපු බෝයිං 737 800 ගුවන් යානයේ ගමන් කරපු මගීන්ට මුහුණ දෙන්නට සිදු වුණේ මෙවැනිම සිදුවීමක්. ලෝකෙ පුරාම ගුවන් යානා සම්බන්ධයෙන් ඔබ දන්න MH370 මැලේසියානු එයාලයින්ස් ගුවන් යානයේ අතුරුදන් වීමේ සිට පියවරෙන් පියවර ගත් විටදී මේ මෑත කාලය තුළදී ගුවන් ගමන් ආශ්‍රිතව පැන නැගුණු අර්බුද බොහොම වැඩි. ඔබ දැක්කා ඉන්දියා ගුවන් යානයක වතුර කාන්දු වෙන ආකාරයක් තිබුණ එක් අවස්ථාවකදී. ඉතින් මේවා සියල්ලම බරපතල ගණයේ අනතුරු. මොකද මේවායි විනාශයක් සිද්ධ වුණොත් ඒ සිද්ධ වෙන විනාශයයි ප්‍රතිපූර්ණය කරගන්න බෑ. පාරක තොටක වාහනයක් හැප්පුණා වගේ නෙමෙයි ගුවන් යානයක අර්බුදයක් ආවොත්. ඉතින් ඒ නිසා මේ තත්වය බෝයිං යානයක සිදුවීම ඇතුළත යළිත් වතාවක් ගුවන් යානා පිළිබඳ සංවාදය ඉහළට මතුව තිබෙනවා.